සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් අද කරන්න යන්නේ මං කලින් කියලා තිබ්බා මේ 3 port housing එකට 5 port treat dial එකක් දාන්න හදනවායි කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි මේ මේක තනිකර මේ 3 port engine එක 5 port කරන්න යන්නේ. ඒ කියන්නේ මේ treat dial එක දාන්න පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබ්බා. ඉතින් ඒක හින්දා තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ගොඩක් දෙනෙකුට වීඩියෝ වැදගත් වෙයි ගිහිල්ලා බලමු වීඩියෝ එකට වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ 3 port housing එක. ඉතින් අපිට දැන් මේකේ ස්ටන්ට් හතරක් හයි කරන්න ඕනේ මේ 5 port treat valve එකට ඉස්සලාම ඒටි කරන්න ඕනේ. මේ තියෙන්නේ treat valve packing එක. ඉතින් මේ packing එක විදිහට මේ packing එක mark කරලා ඔය තව් හතරක් ගහලා තියෙන. ඒකට මේ අපි පොට ලියවන්න ඕනේ ස්ටන්ට් හතරකට. ඉතින් මේ මෙතන පොඩි housing එකේ gap එකක් තියෙනවා. ඔයාලට පේන්න තියෙන පොඩි gap එකක්. ඔන්න ඔය ගැප් එක අපි අයින් කරලා ඉන්න ඕනේ ඉස්සලා පේස්ට් කරගෙන ඉන්න ඕනේ පටලයකට දාලා. ඉතින් අපි පේස්ට් කරලා බලමු මේ ස්ටන්ට් හතර ලියවලා. මේ තියෙන්නේ මේ දැන් පේස්ට් කරලා තියෙන හවුසින් එක. මේ වලට පේන ස්ටන්ට් හතර ලියවලා. රීඩ් ඩයල් එකට රීඩ් ඩයල් මැනිෆෝල්ඩ් එක හයි කරන්න රීඩ් ඩයල් අත දාන්න. ඉතින් ඩිග ස්ටන්ට් හතරකට ලියවලා තියෙන්නේ. डिगे स्टैंड हतरक गांधा तब मैं रीड डेल लेकर मैद अयन कर लगा मे तीन रीड डेल लेकर पैकिंग मैद अयन कर लगा मुकद मे मैंने मे भी हई कर गा मे तीन आनी रीड डेल तीन रीड डेल को वाटे कैर कपल अयन कर गाँव मैंने मे भी पैकिंग इतनी मेक कपल गए मे पोड इड मद हाउस इनके මදි උස පොඩ්ඩක් මදි ඒ උස හදා ගන්න තමයි මේ ඔය විදිහට පැකින් එක දාගන්නේ. දැන් අපි බලමු මේ මෙතන කට කොහොමද හරගන්නේ කියලා. එතන මේ කට හදා ගන්න ඕනේ දැන්. මේ විදිහට අපි කපා ගත්තර රීඩ්ඩල් එකේ පැකින් එක अब मैं मे विधि एंड गना मेदी इकन अभी हार गण गा विधि मर गना मटम हेर गुड़क मे हार होने हाउसिंग तुणी अने हेर लेकिन हाउसिंग एक बहुत पारिश्रम करना बल हर गेना डायमंड ग्रीस एक मे भी तीर अभी पास तीय मे तीन डायमंड ग्रील कट्टा मेक सा हार्ड तीन परश्रम मे विद मे कट हार गण मुखद मे वरी हार गण मेडल बहन आंदम हार गण मे विद वटेम हार गण डी कटदा ओके सैज तीन कटे गण नीट हार गण मुखद मे गुड़ खेर हाउस क्लचर इन बेल हर हार गण मत पटले रुपया दस पंचायत वीदंगण स्टाड हाथ रही हाउस
ඊට පස්සේ මෙන්න මේ විදිහට හවුසින් එක අර තිබ්බා වගේම හැඩ කරගෙන හවුසින් එක ඉල්ලෙන්නේ නැති වෙන්නේ මෙන්න මේ විදිහට ලොකු කරගන්නවා රීඩ් ඩයල් එක දාන්න පුළුවන් වෙන්න මේ හවුසින් එක පොඩ්ඩක් මේ විදිහට ගා ගන්නවා හවුසින් එක පොඩ්ඩක් මේ විදිහට ගා ගන්නවා මේ තියෙන්නේ ඔයාලට පේන්න තියෙන මේ හාරපු කට තිබ්බට වඩා දැන් ගොඩක් ලොකුයි उसीकोड़ा हदागनिवरा මේ තියෙන්නේ දැන් කට හදාන ඉවරයි. දැන් අපි රීඩ් ඩයල් එක දාලා බලමු. ඉස්සලා අපි යටපැකින් තුනක් ගන්න ඕනේ. දෙකක්. යටපැකින් දෙකක්. ඒ කියන්නේ ලොකු පැත්තේ ඒවා. රීඩ් ඩයල් පැකින් යට දෙකයි උඩ එකයි. ඉස්සලා මේ ලොකු කට තියෙන පැකින් එකක් දානවා. එන්න මේ විදියට. ඊට පස්සේ අපි අර මැද අයින් කරපු රීඩ් ඩයල් එක දානවා. ඒ කියන්නේ මැද නැති. අපි අර කපාගත්ත රීඩ් ඩයල් කෑල්ල දානවා. මේ තියෙන්නේ. මැද හාරගත් එක අන්න ඒක දානවා. ඊට පස්සේ ආයෙ ලොකු පැකින් එකක් දා ගන්නවා කට ලොකු පැකින් එකක් මෙන්න මේ පැකින් එක දා ගන්නවා අපෝ ඊට පස්සේ අපි දැන් මේ රීඩ් ඩයල් එක දානවා ඔය හොඳ එක ඊට පස්සේ රීඩ් ඩයල් උඩ පැකින් එක දානවා මේ තියෙන්නේ පොඩි කට තියෙන උඩ පැකින් එක දැන් කොහෙවත් පැටලෙන්නේ නැහැ අර තියෙන්නේ ඊට පස්සේ උඩ පැකින් එක දානවා කඩේ මැනිෆෝල්ඩ් එක ගන්න තියෙනවා 5 පොට් 1100ක් වගේ එනවා 5 පොට් මැනිෆෝල්ඩ් එක ඉතින්
මේ තියෙන 5 pound manifold එක. ඉතින් ඒකත් මෙහෙම දා ගන්නවා. දැන් ඔය කටහරිලි ඔක්කොම ඉවරයි. ඉතින් මේකෙදි හොඳම දේ තමයි මේ අර ඔතන housing එකේ වුණාම මේ start එකට හොරයි petrol ආපහු ගන්නවා petrol වැඩ කරන්නේ නැහැ. ඒ ප්‍රශ්න වලට තිතක් තිබ්බා වගේ කියලා කියන්න පුළුවන්. ඉතින් අපි engine repair එකේදී බලමු මේක කොහොමද කියලා. ගොඩක් දෙනෙක් කරපු කට්ටිය ඉන්නවා සාර්ථකව දුවන වාහන තියෙනවා මේක කරලා. ඉතින් අය housing හදන්න කරන්න යන්න ඕනේ නැහැ. ඊට පස්සේ තනි කරන 5 volt engine එකක් මේක. මේ තියෙන්නේ. ඉතින් performance ටිකක් වෙනත් 5 volt එකේ. ඉතින් මේ ගොඩ දෙනෙක් කිල්ලපු හින්දා මේ වීඩියෝ එක ගෙනාවේ 5 volt readwell එක හයි කරන්න පුළුවන්ද කියලා අහපු කට්ටියට ඔන්න උත්තරේ ගෙනල්ලා තියෙනවා. මේ තියෙන්නේ. සෑහෙන ඉඩකුත් තියෙනවානේ. ගැටලුවක් නෑ එතන. ඉතින් ගොඩ දෙනෙකුට වැදගත් වුණා කියලා හිතනවා වීඩියෝ එක හොඳ නරක ඇති අලුත් වීඩියෝ එකකින් හම්බවමු. එතෙක් ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.